අපේ රට කාලගුණික සහ දේශගුණික වෙනස් වීම තුල 2019 වර්ෂයේ අභියෝගයට ලක්වන වසරක් විදිහට පරිසර විද්‍යාඥයින් හඳුන්වලා තිබෙනවා. ඒ නිසා කාලගුණික දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ප්‍රධාන වශයෙන්ම නියඟය ගම් වතුර සුලිසුලන් නායෑම් මෙවැනි තත්ත්වයන් වලදී අපේ රටේ තිබෙන අත්දැකීම් සමග ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් තමයි පැල සිටුවීම. ඒ නිසා මේ පරිසර සතිය තුළ මම විශ්වාස කරනවා පාසල් දරුවෝ ඒ වගේම රාජ්‍ය ආයතනවල අපි දීලා තිබෙන උපදෙස් අනුව අමාත්‍යංශවල පැල සිටීම වගේම පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වේ කියලා දැව ජාවාරම් වන ජාවාරම් ඒ වගේම වැලි ගල් පස් විනාශ කිරීම පරිසරය විනාශ කිරීමේ ප්‍රධාන ජාවාරම්කාරීන්ගේ කාර්යයන් බව අපි දන්නවා. ඒක නිසා පරිසර සංරක්ෂණය ප්‍රමුඛ කරගත් සමාජයක් ගොඩනගන්න අපි කවුරුත් එකතු වෙන්න ඇතයි කියලා මම විශ්වාස කරනවා.